වේදිකාවේ සිටින ජනතා මිත්‍රවරුනේ නායක මණ්ඩලිනුත් ප්‍රවීණ ලේකක ගුණසේකර මහත්මයාගෙනුත් අවසර ඇතුව අද අලුතෙන් ඉදිරි පළාත් සභාවලට පළාත් පාලන ආයතනවලට පත් වෙලා ඉන්න ජනතා මිත්‍රවරුනේ සමාජිකවන් මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ට සුබ පතමින් මම කැමති අදහස් කීපයක් පළ කරන්නට. ඔබ දන්නවා පෞගිය මැතිවරණයේදී කලාකරුවන් හැටියට අපිත් යම්කිසි දායකත්වයක් ඔබ පක්ෂයට පිරිනැමුවා. මොකද කලාකරුව හැටියට මෙරටේ නිදහස් මතධාරීන් හැටියට අපි කල්පනා කෙරුවා මේ රටේ යම්කිසි වෙනසක් දේශපාලන ගමන් මගේ වෙනසක් ඇති කළ යුතුයි කියන අදහසේ මේ රටේ ප්‍රගතිශීලී කලාකරුවන් අති බහුතරයක් හිටියයි කියන එකයි මම අදහස් කරන්නේ. ඒ අවස්ථාවේ මේ රට පුරා පැවැත්වුණු වෙනසක ඇරඹුම කියන කතිකා මාලාවේ කතිකේ හැටියටත් කලාකරුවන්ගේ සංවිධානයේ නියෝජනය කරන ලේකකෙක් හැටියටත් මම ඔබලාගේ ගම්වලටත් එන්න ඇති සමහර විට අවස්ථා කීපකදී අපි මැදිහත් වුණා කතා බහ කෙරුවා. දැන් ඔබ ඉදිරියේ අභියෝගයක් තියෙනවා. ඔබ අපටත් වග කිය යුතුයි. අපි බලාගෙන ඉන්නවා ඔබලා යන ගමන් මග දිහා. බහල ඇති බර්ටෝල් බ්‍රෙක්ස් නාට්‍යකරුවා කියනවා ඔබ සටන් කළ යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටය කියලා. දැන් මේක පොඩ්ඩක් මතභේදයට තොර දෙන්න කියමනක්. මේක එක්තරා වෙලාවක මුහුණු පොතේ දාපු වෙලාවේ බොහෝ දෙනෙක් තර්ක කෙරුවා මේ ජනතාවට ඇඟිල්ල දික් කරන්න එපා වැරදි දේශපාලන නායකයන් බලයට පත් කිරීම සම්බන්ධව කියලා. ඒ විදිහට ඒක දැකලා සමහරු විග්‍රහ කෙරුවා. නමුත් අපි දකින්නේ මේක ඒ බර්ටෝල් බ්‍රෙක්ස් මේ කියමන කියන්නේ පාලකයන් වෙනස් කරන්න බෑ ජනතාවක් වෙනස් නොකර කියන එක. ජනතාවගේ හදවත් ජනතාවගේ හැඟීම් ජනතාවගේ තෝරා ගැනීම් ජනතාවගේ අවබෝධය මේ සඳහා මැදිහත් වීමක් කළ යුතුයි බාහිර බලවේග විසින් විශේෂයෙන්ම කලාකරුවන් සහ දේශපාලනඥයන් විසින්. ඒකයි බර්ටෝල් බ්‍රෙක්ස් ඒ අවස්ථාවේ කියන්නේ. ඉතින් මම හිතනවා මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක විවිධ සංවාද මතුවුණා. අපිත් ඇත්තටම බලාපොරොත්තු වෙනවා ජනතා මිත්‍රවරුන්ට මීට වඩා මන්ත්‍රී ආසන ගණනාවක් මේ රටේ ජනතාව පිරිනමයි කියලා. මගේ මිත්‍රෙක් පෞගේ දවසක මේ මැතිවරණ ප්‍රතිඵල ලැබුණට පස්සේ මට කිව්වා ඔහු දන්නවා මම ජයපිට මේ මැතිවරණ උදව් කරුවා කියලා කෝල් එකක් දාලා ඇහුවා. මේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව තාම පාවිච්චි කරන්නේ ස්පෑවිල් එකක් හැටියට නේද කියලා. මම ඇහුවා ඇයි ඔබ එහෙම කියන්නේ කියලා. නෑ ඉතින් සාමාන්‍යයෙන් මේ ප්‍රතිඵලෙදී බැලුවත් අපිට තේරෙනවා මේ තාම ජනතාව සූදානම් නැහැ ප්‍රධාන වීල් එක හැටියට මේ ප්‍රධාන වීල් එකක් බවට පත් කරගන්න ජනතා මිත්‍ර පෙරමුණ ඔය හදිස්සියකට පාවිච්චි කරන්න තමයි නේද මේක තාම තියාගෙන ඉන්නේ කියලා එම අදහසක් කිව්වා. ඉතින් මං හිතනවා ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා. මේ රටේ ජනතාව තාමත් බලාගෙන ඉන්නවා ජනතා මිත්‍රවරුන්ට තීරණාත්මක බලයක් දිය යුතුද නැද්ද. අපි තවන් අත්තදා බැලීමේ තත්ත්වයේ සිටිනවායි වගේ අදහසකුත් තියෙනවා. ඉතින් කොහොම නමුත් මම හිතනවා ඔබ සැමට ලොකු අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ රටේ කලාකරු හැටියට නැත්තම් මේ රටේ බුද්ධිමතුන් හැටියට මේ රටේ බහුතරයක් දෙනා ඔබ දිහා බොහොම පරීක්ෂාවෙන් බලා සිටිනවා. ඔබ යන්නේ එක්තරා ආකාරයකට බැලුවොත් දූෂණයෙන් ඒ වගේම වංචාවෙන් මෙවැනි බරපතල විදිහට දූෂණයට ලක්වෙච්ච විනාශයට පත්වෙච්ච ආයතනවලට තමයි ඔබ අනාගතයේදී ගමන් කරන්නේ. ඔබ ගිහිල්ලා වාඩි වෙන්නේ එවැනි ආයතනවල ආසනවල. එතකොට ඔබට උඩුගම් බලා පිහිනීමේ බරපතල අභියෝගයක් එනවායි කියලා මම හිතනවා. ඔබට සැබෑ ජනතා මෙහෙවරක් කරන්න අවශ්‍ය නම් ඔබ බරපතල විදිහට අභියෝගයකට ලක් වෙන ඔබට අභියෝගයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් මම හිතනවා ඔබ පරීක්ෂාවට ලක් වෙන අවස්ථාවකටයි මුහුණ දෙන්නේ. පෞගේ කාලේ අපි දන්නවා මේ රටේ ප්‍රාදේශීය සභා වැනි ඒ බිම් මට්ටමේ ආයතන
ප්‍රධාන පක්ෂ විසින් පාවිච්චි කරුවේ තමන්ගේ දේශපාලන බලය අධිකාරී ඊ නැත්තම් තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයේ අවශ්‍යතාවයන් සපුරා ගන්න. අද ඒකට අභියෝග කරන්න ඔබට සිද්ධ වෙලා තියෙනවා. සංඛ්‍යාත්මකව බැලුවොත් ඔබ එතරා ඒක එක්තරා දසදහස් ගණනක් අතර සුළු සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා ගුණාත්මකව ඔබට පුළුවන් මේ පරිවර්තනය කරන්න. ඉතින් අපි බලාගෙන ඉන්නේ ඔබ ඒ අවස්ථාවට මුහුණ දීලා කොහොමද මේ රටේ ජනතාවගේ ඉදිරි ගමන් මඟ වෙනස් කරන්න කියලා. ඔබට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන්න තමයි අද අපි මෙතෙන්ට ආවේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ රටේ කලාකරුවන් ලේඛකයන් නියෝජනය කරමින් ඔබ අමතන්නට අපට පුංචි අවස්ථාවක් ලැබීම ගැන. කොහොම නමුත් අපි ඔබටත් වගකීමක් තියෙනවා මේ රටේ කලාකරුවන් ලේඛකයන් බුද්ධිමතුන් වෘත්තිකයන් වැනි කොටස් ඔබ වෙත අවධානය යොමු කරගන්නට ඔබගේ ගමන් මගට ශක්තියක් ලබා ගැනීම සඳහා ඔවුන් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාමාර්ගයකට පිවිසෙන්න ඔබටත් වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගකීම ඉෂ්ට කරලා ඉදිරියේදී එන මැතිවරණවලදී මේ රටේ ජනතාවට වඩාත් හොඳ යහපත් සමාජයක් ගොඩනගන්නට මේ රටේ අනාගත පරම්පරාවට වඩාත් හොඳ රටක් ගොඩනගන්නට ලෝකයේ එක්තරා කාලයක ශ්‍රී ලංකාව කියන රට ලෝකේ පිළිගත්ත ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ කියන ඒ විරුදාවලියත් එක්ක බැබලිච්ච ලංකාව අද ලෝකේ පුරා හඳුනාගෙන තියෙන්නේ ඉන්දියන් සාගරයේ තියෙන දූෂිත කලාපයක් හැටියට එහෙම නැත්නම් ඇත්තටම අභාග්‍ය සම්පන්න රටක් හැටියට අද ලෝකයේ දිහා අපි ලෝකයේ අපි දිහා බලාගෙන ඉන්නේ විදිහට මේ රට ඇතුලේ තියෙන දේශපාලන අර්බුදයට අමතරව ආර්ථික වශයෙන් රට විශාල පරිහානියකට පත් වෙච්ච බව මම අමුතුවෙන් කියන්න ඕනේ ඔබ දේශපාලනයේ නිරත වෙලා සිටින දේශපාලන පිළිබඳව කතා බහ කරන සංවාද කරන කණ්ඩායමක් හැටියට ඔබ මට වඩා හොඳට ඒක දන්නවා ඇති. එහෙමනම් මම හිතනවා ඉදිරියේදී රටේ මිට වඩා බරපතල ඉදිරි ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් පරිහානියකට පත් වෙන අවධියක් ඉදිරියේදී උදා වේවි. එහෙමනම් අප ඔබට සිද්ධ වෙයි මීට වඩා විශාල වශයෙන් ජනතාව අතරට ගිහිල්ලා කැප වෙලා වැඩ කරන්න. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මම ඉල්ලා සිටිනවා ඔබට දුන් අභියෝගය ඔබ අකුරටම ඉෂ්ට කරන්න. ඔබ මේ රටේ අනාගත දේශපාලන ගමන් මාගේ ආදර්ශවත් කණ්ඩායම බවට පත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම පක්ෂ නායකත්වය මේ රටේ වෙනත් ප්‍රබුද්ධ කලාකරුවෝ බුද්ධිමතුන් වෘත්තිකයන් ආදී පිරිසකින් ඔබට ලබා ගන්න පුළුවන් ඔබ නිසියාකාරව ඔබේ ගමන් මඟ ගියොත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ අනාගත දැක්ම ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබගේ ඉදිරි ගමන් මඟ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා ඔබ විශ්වාසයෙන්.